කොවිඩ් 19 කියන්නේ පිටසක්වල ප්‍රහාරයක්ද? කසු කුසු. ඒ දේ දැනගන්න කලින් මෙන්න මේ කතාවටත් පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න. කසු කුසු. ඔබට දැන් ගෙදරටම වෙලා ඉඳලා ඇති වෙලාත් තවත් කෙනෙකුට ඇඳිරි නීතිය මහ කරදරයක් වෙන්න පුළුවන්. හැබැයි මේ මොන දේ වුණත් තාම කොරෝනා සීරුවෙන් සිටිනවා. ඒ හින්දා ඔබ සතුටු වෙන්න ඔබට ඔබේ ගෙදරට වෙලා ඔබේ අම්මා තාත්තා එක්ක ඔබේ සහෝදර සහෝදරියෙක්ව එහෙමත් නැත්නම් ඔබේ පවුල ඔබේ දුව දරුවත් එක්ක ඔබට කාලය ගත කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. හැබැයි මේ වන විටත් එහෙම ගෙදරට යන්න බැරිව තමන්ගේ පවුලේ උදවියත් එක්ක කාලය ගත කරන්න බැරි පිරිසකුත් ඉන්නවා. ඒ තමයි රෝහල්වල වෛද්‍යවරු ප්‍රමුඛ ඒ කාර්ය මණ්ඩලය, ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරී මහත්තු මහත්වරු. ඔවුන් මේ මොහොත වෙද්දි ඔබ වෙනුවෙන් රට වෙනුවෙන් ඔවුන්ගේ කාර්යභාරය ඉෂ්ට කරනවා. ඒ හින්දා මේ මොහොතේදී අඩුම තරමේ ඒ පුද්ගලයන්ට කරන ගරුකිරීමක් වශයෙන්වත් අපි හැම කෙනෙක්ම නිවසට වී ඉන්න වග බලාගත යුතු වෙනවා. කසු කුසු එක්ව ගොඩනගෙන සමාජ කසුකුසුව වෛරසයක් පිටසක් වලින් බොරු කතාවක්නේ. එහෙම වෙන්න බෑනේ. කසුකුසු. සමහරු කියනවා කොරෝනා කියන්නේ ජීවාවියක් කියලා. තවත් සමහරු කියනවා සතුන්ගෙන් ආවේ කියලා. හැබැයි සෞඛ්‍යංශවත් තාම මේ පිළිබඳව මුකුත් තහවුරු කරලා නැහැ. ඇත්තටම කොවිඩ් 19 කියන්නේ පිටසක් වල ආක්‍රමණයක් වෙන්නම බැරිද? මේ විදිහේ කසුකුසුවක් ඇතිවෙන්න පටන් ගන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ පළවෙනි COVID-19 ආසාදිත රෝගියා සොයා ගැනීමෙන් පසුව. ඒ මොකද රෝගියාව හොයාගත්තට පස්සේ ඒ රෝගියා චීනයේ හෝ වෙනත් රටක සංචාරය කරලා නැති බවත්, ඒ වගේම කිසිදු ආසාදිත ප්‍රවාහයකට මේ රෝගියා නිරාවරණය වී නොමැති බවත් ඇමරිකානු රෝගපාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කරනවා. මෙන්න මේ හේතුව නිසා එක්තරා විද්‍යාඥයෙක් පවසා සිටිනවා COVID-19 යනු පෘථුවියට පිටසක් වලින් පැමිණි ජීව විද්‍යා ආක්‍රමණයක පළවෙනි පියවර කියලා. මේ ආන්දෝලනාත්මක ප්‍රකාශය ඉදිරිපත් කරන්නේ ලංකාවෙන් බිහිවෙච්ච ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙක්. ඒ වගේම කේම්බ්‍රිජ් තාරකා විද්‍යාඥ, බකින්හැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රා රතිතුමන්. ඔහු ජීවයේ උපත පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ සිදු කර ස්වාධීන මත පල කර තිබෙන අතර ධූමකේතු අංශු ජෛවලෝකයේ රෝග වසංගත කරෙහි බලපා තිබෙන අන්දමද අධ්‍යයනය කළ විද්‍යාඥයෙකි. 2019 ඔක්තෝබර් මාස 11 වන දින ඊසාන දිග චීනයේදී කෙටි වල්ගාතරු පිපිරීමක් සිදු වෙනවා. මෙම මහාචාර්යවරයා ප්‍රකාශ කරනවා COVID-19 කියලා කියන්නේ එම පුපුරාගිය වල්ගාතරු කැබැල්ලේ ප්‍රතිඵලයක් විය හැකි බව. එමෙන්ම මෙම වල්ගාතරුව තුළ වෛරස ආසාදිතයන් ගැබ් වී තිබිය හැකි බවත්, පුපුරායාමේදී වෛරස සුන්බුන් ට්‍රිලියන ගණනක් දූවිලි අංශු ලෙස පිටවී යා හැකි බවත් ඔහු තවදුරටත් පෙන්වා දෙනවා. කෙසේ වෙතත් වසංගත ආරම්භයේ තාරකාවලින් සිදුවිය හැකි බව මහාචාර්යවරයා තර්ක කරන පළවෙනි අවස්ථාව මේ නෙමෙයි. ඔහු මීට පෙරත් ප්‍රකාශ කර සිටියේ 1918 උණවසංගතය, පිස්සුගව රෝගය, ඒ වගේම SARS වර්ග කිහිපයක්ම උල්කාපාත හෝ වල්ගාතරු දූවිලිවල කොටසක් ලෙස පෘථුවියට පැමිණියා විය හැකි බවයි. ඒ කෙසේ වෙතත් සමහර විද්‍යාඥයෝ මේ මතය ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් පවසන්නේ මෙහි කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ කියලා. හැබැයි එහෙමයි කියලා අපිට බැහැර කරන්නත් බෑ, පිළිගන්නත් බෑ. ඔබට මේ පිළිබඳව තවදුරටත් හොයා බලන්න උනන්දුවක් තියෙනවා නම් අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා මේ තව ලින්ක් කිහිපයක්. ඔබට පුළුවන් ඒවට ගිහිල්ලා තවත් පරිශීලනය කරගන්න. ඒ කෙසේ වුණත් අවසාන වශයෙන් අපි ඔබට කියන්නේ නිවෙස් තුලටම වෙලා පරිස්සමෙන් ඉන්න.